ලොකුම බිල් එක වෙන්නේ. වීඩියෝස් වලින් හම්බෙච්ච සල්ලි පොන්ඩ් එකට ගෙනා පම්ප් එක. ඔන්න අදත් මගේ channel එකට එකතු වුණා ආලව සාදරයෙන් පිළිගන්න. ඔන්න ඔයගලන්ට පේන ඇති පොඩි sneak peek එකක් හැම විස්තරයක්ම නැහැ. මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයගලන්ට පොන්ඩ් එකේ part 1 එක බලන්න පුළුවන්. ඒක බලන්න ලෑස්තිලා ඉන්න. මොකද මං හදන විදිහට පොන්ඩ් එකක් හදද්දි මූලික දේ මුල ඉඳලම පළවෙනි ස්ටෙප් එකේ ඉඳලම කොහොමද කරන්න කියලා ඕගොල්ලන්ට මේ ඒ වීඩියෝ එක බැලුවොත් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. කොහොම හරි අද කරන්න ඉන්නේ මොනවද කියලා ඕගොල්ලන්ට කිව්වොත් පොන්ඩ් එකට ෆිල්ට් එකක් හදන්න ඕනේ. මම ෆිල්ට් එකක් ගන්නෑ. මම DIY ෆිල්ට් එකක් හදන්නේ. පම්ප් එකක් ගන්න යනවා. සමහරක් විට මට හිතන විදිහට මේක තමයි ලොකුම බිල් එක වෙන්නේ. මොකද පොන්ඩ් මේ පොන්ඩ් එක ලීටර් 1500ක් විතර වෙනවා. එතකොට ඒකත් එක්ක පම්ප් එකක් අපි හදලා බැලුවොත් සාමාන්‍යයෙන් සෑහෙන ලොකු ප්‍රමාණයක මුදලක් වැය වෙනවා පම්ප් එකට විතරක්. ඒක නිසා ලොකු බිල් එකක් එයි මේ සැරේ කොහොම වෙයිද කියන්න බෑ. ෂොප් එකෙත් ඕගොල්ලන්ට සමහරක් විට ෂොප් එකෙත් මාළු බලන්න පුළුවන් වෙයි. අලුතෙන් මාළු මොක්කුද ඉන්නේ, විශේෂ මාළු මොක්කුද ඉන්නේ කියලා. ඉස්සරහට එන්න තියෙනවා ගොඩක් දේවල් පොන්ඩෙක් ගැන. පොන්ඩෙගේ කොටස් දෙකක් තියෙනවා. ඒකයි මේකේ මාළු හදන හැටි, පොන්ඩ් එක සීසන් කරන හැටි හැමදේම බලන්න. ඉස්සරහට අලුතෙන් එන අනික් වීඩියෝසුත් බලන්න. තම channel එකට subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලා ඉල්ලනවා. ඔන්න මේ වීඩියෝ එකේ අනිත් කොටස බලන්න පුළුවන්. ඕගොල්ලන්ට පම්ප් එක ගෙනාවාන් පස්සේ පම්ප් එකේ unboxing එකයි ඕගොල්ලන්ට මම මොනවද ඉතුරු බඩු මොනවද ගෙනාවේ කියලා ඕගොල්ලන්ට හැමදේම බලන්න අවස්ථාව තියෙනවා. Oh, 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 oh
ඔන්න ඔගලන් පේනවාගේ පේන ඇති ගොඩක් බඩු ගෙනාව ගොඩක් පෙටි පෙටි ගොඩක් තියෙනවා ඒ ඔක්කොම ගැන ඔගලන්ට බලන්න පුළුවන් සෑහෙන ලොකු බිල් එකක් ඒ බඩු සෑහෙන ගොඩක් ගත්තා ඇත්තම කියන්න ඕනේ YouTube වලින් හම්බෙච්ච සල්ලි වලින් තමයි මේ හැම දෙයක්ම කරේ ඔගලන්ට කියන්න ඕනේ මම ඔගලන්ට පොරොන්දුනා කියනවායි කියලා පොන්ඩ් එක හදන්න බඩු ගත්තා තව බඩු කීපයක් තියෙනවා ඒ ගැනත් ඔගලන්ට කියන්න පුළුවන් මේ හැම දෙයක්ම videos වලින් හම්බෙච්ච සල්ලි පොන්ඩ් එකත් හැදුවේ ඒ සල්ලි වලින් ඕගලන්ට ඉස්සරහට මොනවද කියලා පොන්ඩ් එකේ විස්තරات එක්ක හැමදේම බලන්න පුළුවන් මුලින්ම කියන්න ඕනේ ස්පොන්ජ් එකක් තියෙනවා කටහඬත් අවුල් වෙලා නම් තියෙන්නේ පොඩ්ඩක් ස්පොන්ජ් එක තියෙනවා මේක ගොඩක්ම මේ හීල් පොඩිම ස්පොන්ජ් එක නෙමෙයි මේ මේක ස්පොන්ජ් ගන්න මදි ෆිල්ඩ් එකක් හදන්න පොන්ඩ් එකට පස්සේ ස්පොන්ජ් ගන්න ඕනේ එක දැනට එකක් ගත්තා ඊට පස්සේ මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බැලුවොත් ගලෝ ගලෝ ඉන්න බෑ මුලින්ම තියෙනවා මුලින්ම ෆිල්ටර් එක තියෙනවා මේක මේක පැයට ලීටර් 4600ක් කරන පම්ප් එකක් මේක තමයි පොන්ඩ් එකට ගෙනව පම්ප් එක ෆිල්ටර් එක නම් මම DIY හදනවා ඒක ඕගොල්ලන්ට ෆිල්ටර් එක හදන විදිය ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ ගැනත් වීඩියෝ එකක් ෆුල් වීඩියෝ එකක් කොහොමද සාමාන්‍යයෙන් ලොකු පොන්ඩ් එකකට ලොකු ෆිල්ටර් එකක් හදන්නේ කොහොමද කියලා DIY ෆිල්ටර් එකක් පම්ප් එක විතරක් අරගෙන කොහොමද හදන්නේ කියලා ඔයගලන් බලන්න පුළුවන්. මේකේ තියෙන්නේ මොනවද බලුවොත් මේකේ තියෙන්නේ ෆිල්ටර් එක තියෙනවා. ඔයගලන් පේන ඇති මගේ අතත් එක්ක වෙනස බැලුවාම පේනවා ඔයගලන්ට සැහෙන ලොකුවට තියෙනවා ෆිල්ටර් එක. ෆිල්ටර් එකේ කෑලි වගේක් තියෙනවා මේක මේක නම් ඔව් මේක මේ කෑල්ල නම් මේක ඉන්පුට් එකේ කෑල්ල මෙතෙන්ට මේකට හයි කරන කෑල්ල මේ ෆිල්ටර් එක ඇත්තටම පෙන්වන්න ඕනේ ඔයගලන්ට මේක සබ්මර්සිබල් වගේම මේ ඩුවල් ෆිල්ටර් එකක් මේක එක්ස්ටර්නල් ගහන්නත් පුළුවන් ෆිල්ටර් එකක් මේක පිටින් ඒ කියන්නේ වතුර ඇතුළට දාන්න නැතුව පිටින් තියලා එක්ස්ටර්නල් ෆිල්ටර් කරන්න පම්ප් එක යූස් කරන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට ඒක නිසාම තමයි මේ කවරේ තියෙන විදිහට අපිට එක්ස්ටර්නල් ගහන්න පුළුවන් විදිහට මේකේ මේ අවුට්පුට් හෙඩ් එකට තව මේ ජැක් එකක් හම්බෙලා තියෙන්නේ ඊට පස්සේ මොනවද ඊට පස්සේ හැංගොන් බෑග් ෆිල්ටර් එකක් ගත්තා අපි පේනවා ඇති මේකත් මේක ගැනත් ඕගොල්ලන්ට විස්තර කිව්වොත් ඔව් පැයට ලීටර් 650ක් කරන ෆිල්ටර් එකක් තමෝද්ගෙත් පොඩි වැඩක් යනවා අපි ප්ලෑන් එකක් කරගෙන ඉන්නවා ආපහු ප්ලාන්ටඩ් ටැංක් එකක් කරන්න ඕගොල්ලන්ට ඒකේ සෙටප් එකත් බලන්න පුළුවන් සමහෙන් ටිකක් ලොකු අඩි 3ක විතර ටැංකියක් කොහමද ප්ලාන්ටඩ් ටැංක් කරන්න කියලා ලේසියෙන්ම ප්ලාන්ටඩ් ටැංක් කරන්න කියලා ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න පුළුවන්. ඒකට තමයි මේ ෆිල්ටර් එක ගත්තේ මේ හැංගොන් බෑග් ෆිල්ටර් එක ගත්තේ. මේ ෆිල්ටර් එක ඇතුළත් අපි බැලුවොත් ෆිල්ටර් එක තියෙනවා. ෆිල්ටර් එක ඇතුලේ මහ ලොකුවට නම් ඇත්තට මීඩියා මුකුත් නම් ලොකුවට නැහැ. මේ මීඩියා එකක් විදිහට තියෙන මේ කළු පාට ස්පොන්ජ් එක විතරයි. ඊට පස්සේ මේකේ ෆිල්ටර් ගහන කෑලි බෑලි ටික තියෙන ඇත්තට ඒක නම් අපි කෑලි ටික බලලා තමයි බලන්න ඕනේ හරියටම කොහොමද කියලා බලන්න බෑ මොකද මේක මෙහෙම තියමු ඔයගලන්ට මේ හැංගොන් බෑග් ෆිල්ටර් එකේ අන්බොක්සින් එකක් ඕන නම් පල්ලෙ වෙනම කමෙන්ට් කරන්න මං අන්බොක්සින් එකක් වෙනම අන්බොක්සින් එකක් ඔයගලන්ට අරගෙන එන්නම් ඕනි නම් විතරක් කමෙන්ට් කරන්න පුළුවන් කමෙන්ට් බලලා තමයි ඒක නම් ඇත්තටම ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ ෆිල්ටර් එකට පස්සේ සෙරමික් මීඩියා බෑග්ස් දෙකක් තියෙනවා මේක පොන්ඩ් එකට මේ බයෝ මීඩියා ටිකක් මදි වෙයි ආපහු ගන්න වෙයි කියලා හිතනවා කොහොම හරි ඒක ඉස්සරහට බලමු කොහොම වෙයිද කියලා කවරේ මෙච්චරයි ඊට පස්සේ තව මොනවද මේ හැම දෙයකම ගණන් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මම වීඩියෝ එකේදී කියන්නේ නැහැ ඕගොල්ලන්ට ගණන් බලන්න ඕන නම් පල්ලෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ වෙනම දාන්නම් අයිටම් එකේ නමයි ඒකේ වෙනම වටිනාකමයි ඕගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යෙන් බලන්න පුළුවන් මම අනිවාර්යෙන් දාන්නම් අවශ්‍යතාවයේ තියෙන අයට පල්ලෙහාට ගිහිල්ලා බලන්න පුළුවන් ගස් වර්ග කීපයකුත් තියෙනවා වෙලිස්නේරියා තියෙනවා මොනවද තව තියෙන්නේ මොනවද රොටල වර්ගයක් තියෙනවා තව තියෙනවා තව ඒ වර්ග දෙක විතරයි තියෙන්නේ ඒකනම් ඒකත් අමෝට්ට තව දෙයක් තියෙනවා කෝබල් ලයිට් එක අන්තිමට මේ ලයිට් එක ගෙනාවා මේක ඔසීගේ ටැංකියට ඔසීගේ ටැංකියට ලයිට් එකක් තිබුණා ඒ ලයිට් එක ඇත්තට ඒක සවුත් උනා ඒක මං නිකන් LED ස්ට්‍රිප් එකක් දාලා තිබුණා ඒක මදි නිසා අලුතෙන් ලයිට් එකක් ගෙනාවා
මේක ඇත්තට ලයිට් එක ගැන ඕගොල්ලන්ට වෙනම වීඩියෝ එකක් ගේන්න උවමනාවක් නැහැ. මේ වගේ ලයිට් එකක් ගැන මහලකෝට කියන්න දෙයක් නැහැ. සාමාන්‍ය මේක තමයි LED ලයිට් එක කොමන්ම ලයිට් එක. මේක ඇත්තටම ඕගොල්ලන් පේනවා ඇති පොඩ zoom in shot එකක් දෙන්න. ඕගොල්ලන් පේනවා ඇති LED ලයිට් එක. මේක වතුර යටට උනත් දාන්න පුළුවන් ලයිට් එක. ඒ කියන්නේ සබ්මර්සිබල් උනත් කරන්න පුළුවන්. මේක වෝටර් ප්‍රූෆ් ලයිට් එකක්. ඒක නිසා ගහන්න පුළුවන්. වයර් එක කොච්චර දිගද කියලා අපි බලමු. දිග නම් මදි වේ ගොඩක් දුරට. අඩි 3ක් විතර දිගට තියෙනවා. මේක අඩි 2 ලයිට් එක. අඩි 2 ලයිට් එක ලයිට් එක අඩි 2 කියලා කිව්වට මේ ලයිට් එක අඩි 2ක් දිග නෑ. අඟල් 22ක් දිගයි. අඩි 2කට අඩුයි. අඟල් 2ක් අඩුයි. අඟල් 22ක් දිගයි. සාමාන්‍යයෙන් අඩි 3ක විතර ටැංකියකට ගොඩක්ම ගැලපෙන ලයිට් එකක් මේක. මොකද හොඳට එළිය තියෙනවා. අඟල් අඩි 3ක ටැංකියකට මේ අඟල් 22 ලයිට් එක අවශ්‍ය විදිහටම ඕනාටත් වඩා ප්‍රමාණවත් ලයිට් එකක් ඕගලන්ට ගන්න පුළුවන්. මේක වෝටර් ප්‍රූෆ් නිසා කිසි ප්‍රශ්නයක් නැතුව ටැංක එකේ එල්ලන්න පුළුවන්. මං හිතන්නේ ඇතුලේ කෑලි දෙකකුත් ඇති. ඔව් එල්ලන්න කෑලි දෙකකුත් තියෙනවා. මෙච්චර එකමකුත් නැහැ. මේකේ සකස් දෙකක් තියෙනවා. බඩු ගෙනාවේ මොනවද කියලා කිව්වා. විස්තර කිව්වා. හැංග ඔන් බැග් ෆීල්ඩ් එකේ ෆුල් අන්බොක්සිං එකක් බලන්න ඕන නම් පල්ලෙහා කමෙන්ට් කරන්න. DIY ෆීල්ඩ් එකක් එනවා ඉස්සරහට. ලොකු පොණ්ඩේක DIY කොහොමද ෆීල්ඩ් එකක් හදාගන්නේ කියලා. ඒකටත් ලෑස්ති වෙලා ඉන්න. ඉස්සරහට ප්ලාන්ටඩ් ටැංක් වීඩියෝ එකක් එන්න තියෙනවා. අඩි 3ක ටැංකියක් කොහොමද ප්ලාන්ටඩ් ටැංක් කරන්න කියලා ඒකත් එන්න තියෙනවා. ඒක නිසා තවමත් channel එකට subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලා ඉල්ලනවා. පොන්ඩ් එක හදලා ඉවරයි. දැන් වතුර පුරවන්න තියෙනවා. ඔයගලන්ට මේ වීඩියෝ එකට කලින් සමහරක් විට ඔයගලන් බලන්න ඇති. නැත්නම් මේ වීඩියෝ එකෙන් පස්සේ වීඩියෝ එක ඔයගලන්ට පොන්ඩ් එකේ part 1 වීඩියෝ එක බලන්න පුළුවන්. පොන්ඩ් එක මුලින් ඉඳලා හදන එක සහ එතනින් එහාට මාළු දානකම් කොහොමද අපි පොන්ඩ් එක හැදුවේ කියලා ඔයගලන්ට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මතක ඇතුව subscribe කරන්න. මේ වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.